bon sala divinai sri lanka සියලුම දෙනාටම සුබ දවසක් වේවා. අද අපේ පන්සල තුලින් ඔබට පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙන්නේ රීරියකා කියන්නේ කවුද කියලා. රීරියකා කියන්නේ අතිසේ බිහිසුණු යක්ෂයෙක්. ලේ පිපාසිත මෙතන වෙසමුණි රජුගෙන් වරම් ලබාගෙන ඇති බව අපි දන්නවා. මොහුට ඇත්තේ වඳුරු මුහුණ දල හතරක්. පපුවේ ලේ වලක්. එක් අතක මිනි ඔලුවක් ඒ වගේම අනිත් අතේ කඩුවක් ඉතිරි අත් දෙකේ ගිරවෙක් හා කුකුලෙක් වාසය කරනවා මේන් වැටෙන්නේ ඔහුට අත් හතරක් තියෙන බව රීරි අකාගේ වාහනය ඌරා මෙතෙම පච්ච වර්ණ රෙදි කඩකින් පොරවා සිටින අතර තරුණියන් හා ගැහැණු ලෙඩ කරවයි ගැහැණු ළමයින් මල්වර වීම කාන්තාවනගේ ඔසප්වීම වැනි අවස්ථාවල ලේ පිපාසයෙන් පසුවන මොහුගේ බැල්ම නිසා ඔවුනට නොයෙකුත් රෝදුක් ඇතිවේ. ලේ කිලි මාලය උදර රෝග හිස කැක්කුම වැනි අසනීප ඇතිවේ. රීරියකා වැඩිපුරම ගැවසෙන්නේ ඇල දොළ ගංගා වැව් පොකුණු දෙමංසල් තුමංසල පාලු සෝන් පිටි පාලු ගෙවල් වැනි තැන්වලය. දීරියක හත්වරක් උපත ලබා ඇති බව සඳහන් වෙනවා. ඒ මොනවද කියලා අපි බලමු. සෛරාෂ්ට්‍ර දේශයේ ලේවිලක කිඹලුකගේ වම් මැලේ එම විලේ මුදුන් මල් රේණුවකි. එම විලේම ලේ කාලිගෙන් දීරි යක්ෂණීගෙන් පුලුටු යක්ෂණීගෙන් ලේ මල් බිසවකින් මේ වලින් තමයි දීරියක උපත ලැබූ බව පරණ පොත්පත්වල සඳහන් වේ. මෙතන තම මෑණි කෙනෙකු වන ලේමල් බිස්වගේ වම්පියයුරු කඩා ලේ බීමට තරම් සැහැසි වීමෙන් මොනතරම් බිහිසුණු යකෙක්ද කියා අපට හිතා ගන්නට පුළුවන්. මොහු ලංකාවට පැමිණෙන ඇත්තේ ඔඩ්ඩි යක්ෂයා සමගයි. මොහුගේ පැමිණීම දුටු සුමන සමන් දෙවිඳුන් ඔහුව දමනය කොට මිනිසුන්ගේ ලේ නොබී පුළුටු පමණක් අහරට ගැනීමට අවසර දී තිබේ. මොහු සුහොන් රීරියකා, ගොපුළු රීරියකා, තොටුපළ රීරියකා, කඩවර රීරියකා යන අවතාරවලින් සමන්විත වේ. අද අපි කතා කරේ රීරියකා පිළිබඳව. ඔය විදිහට අපි බලාපොරොත්තු වෙනවා ලංකාවේ අපි දන්නා කියන යක්ෂයන්ගේ ඉතිහාස කතාවක්. ඔබට TV9 අපේ පන්සල තුලින් ගෙනෙන්නට ඔබ හැම කෙනෙක්ටම සුබ දවසක් වේවා. අපේ පන්සල TV9